ශිෂ්‍යත්ව විභාගයට ඒ කියලා හිතෙන අනුමාන ගණිත ගැටලු කිහිපයක් අද දිනේදී ආදරණීය දුවල පුතාලා එක්ක සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි පළවෙනි ගණිත ගැටලුවට යමු. පළවෙනි ප්‍රශ්නය, මීටර් 5යි සෙන්ටිමීටර් 12ක් දිග නූලකින් සෙන්ටිමීටර් 8ක් දිග නූල් කැබලි කීයක් කැපිය හැකිද? හොඳයි, අපිට මුලින්ම කරන්න වෙනවා මේ මීටර් 5යි සෙන්ටිමීටර් 12 එකම එකකයක් බවට පත් කරගන්න. මීටර් 5 සෙන්ටිමීටර් කරාට පස්සේ පිළිතුර කීයද? මීටර් 1ක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. එහෙනම් මීටර් 5ක් සෙන්ටිමීටර් කරගන්න අපිට 100ෙන් ගුණ කරන්න වෙනවා. මීටර් 5 100ෙන් ගුණ කරන සරල ක්‍රමය තමයි 100 අගට බිඳු දෙකක් තියෙනවා. එහෙනම් ඒ බිඳු දෙක මෙතන තියෙන 5 අගට ලියාගන්න පුළුවන්. එතකොට සෙන්ටිමීටර් 500යි. මේ නූල් කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 500ක් විතරක් නෙවෙයිනේ. තව සෙන්ටිමීටර් 12කුත් මේ 500ට එකතු කරන්න වෙනවා. එතකොට පිළිතුර සෙන්ටිමීටර් 512යි. දැන් මේ සෙන්ටිමීටර් 512ක් දිග නූල් කැබැල්ල තවත් කොටස් වලට අපිට වෙන් කරන්න වෙනවා. එතකොට එක කෑල්ලක දිග සෙන්ටිමීටර් 8ක් වෙන්න ඕන. එහෙනම් අපි මේකට පිළිතුර හොයන්න සෙන්ටිමීටර් 512 සෙන්ටිමීටර් 8ෙන් බෙදන්න වෙනවා. 512 8ෙන් බෙදුවට පස්සේ පිළිතුර විදියට ලැබෙනවා 64. මීටර් 5යි සෙන්ටිමීටර් 12ක් දිග නූලෙන් අපට සෙන්ටිමීටර් 8ේ කැබලි කොටස් 64ක් කපා ගන්න පුළුවන්. අපට මෙතනදී ලැබුණු පිළිතුර නිවැරදිද කියලා බලාගන්න 64 8ෙන් ගුණ කරාට පස්සේ එන පිළිතුර මොකක්ද කියලා බලන්න පුළුවන්. 64 8ෙන් ගුණ කරාට පස්සේ පිළිතුර විදියට 512 ලැබෙනවා. එහෙනම් ඔයාට කලින් ආපු උත්තරේ හරි. පිළිතුර 64. මීටර් 5යි සෙන්ටිමීටර් 12ක් දිග නූලකින් සෙන්ටිමීටර් 8ේ කොටස් 64ක් තමයි කපන්න පුළුවන් වෙන්නේ. මීටර් 20ක් දිග නූලකින් එක හා සමාන ප්‍රමාණයේ නූල් කැබලි 5ක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එසේ ලබාගත හැකි නූල් කැබල්ලක දිග කොපමණද? මේ ගැටලුවේ සඳහන් වෙලා තියෙන්නේ මීටර් 20ක දිග නූල් කැබල්ලක් ගැන. දැන් මේක සෙන්ටිමීටර් බවට පත් කරන්න අවශ්‍ය නැහැ. මොකද සෙන්ටිමීටර් ප්‍රමාණයේ නූල් කැබලි වලට වෙන් කරන්න කියලා කොතනකවත් නැහැ. ඒ වගේම මීටර් 20යි සෙන්ටිමීටර් ගානක කොටසක් ගැනත් සඳහන් වෙන්නේ නැහැ. මීටර් 20ක් දිග නූලකින් සමාන ප්‍රමාණයේ නූල් කැබලි 5ක් ලබා ගන්න අවශ්‍යයි නම් අපිට කරන්න වෙන්නේ මීටර් 20 5ෙන් බෙදන්න. 20 5ෙන් බෙදුවට පස්සේ පිළිතුර එනවා 4ක්. අපි බෙදුවේ මීටර් 20ක කොටසක්නේ. එහෙනම් අපේ පිළිතුරෙත් මීටර් කියන අගය තියෙන්න ඕනේ. නැත්නම් අපේ පිළිතුර වැරදි. මීටර් 20ක් දිග කැබැල්ල නූල් කොටස් 5කට බෙදුවටින් එක කැබැල්ලක දිග වෙන්නේ මීටර් 4ක්. දැන් අපි යමු තුන්වෙනි ගණිත ගැටලුවට. සෙන්ටිමීටර් 500ක් දිග නූල් කැබැල්ලකින් මීටර් 5ක් දිග නූල් කැබලි කීයක් ලබාගත හැකිද? සෙන්ටිමීටර් 500 අපට මීටර් බවට පරිවර්තනය කරගන්න වෙනවා. මං කලින්ත් සඳහන් කරා සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් 1ක් කියන්නේ. සෙන්ටිමීටර් 500ක් කියන්නේ එහෙනම් මීටර් 5ක්. සෙන්ටිමීටර් 500 මීටර් බවට පත් කරගන්න අපි 100ෙන් බෙදුවා. මීටර් 5 මීටර් 5ෙන් බෙදුවට පස්සේ පිළිතුර 1යි. සෙන්ටිමීටර් 500ක් දිග නූල් කැබැල්ලකින් මීටර් 5ේ නූල් 1යි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එකෙන් ගණිත ගැටලු 3ක් සාකච්ඡා කරා. ඔයාලට විසඳා ගන්නට අපහසු ගණිත ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.